අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වසර 13කට පසු ඒ කියන්නේ 2004 අවුරුද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සම්මේලනයක් පැවැත්වුවාට පස්සේ අපේ පක්ෂයේ විසින් නීත්‍යානුකූලව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සම්මේලනයක් පවත්වලා නැහැ. ඒ නිසා වසර 13කට පස්සේ 2017 අප්‍රේල් මාසයේ දෙවෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ විසින් මෙහෙවන සංවිධානය කරන නිදහස් තරුණ ජාතික මහා සම්මේලනයේ අතිගරු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පස්වරු දෙකට ආරම්භ කිරීම සඳහා සියල්ල සූදානම් කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේ වෙනකොට අපි සෑම දිස්ත්‍රික්කයකම මැතිවරණ කොට්ඨාසවල ආසන බලමණ්ඩල පිහිටවල තියෙන නිසා සෑම දිස්ත්‍රික්කයක් නියෝජනය කරන තරුණ නායක නායිකාවන් පිරිසක් මේ සඳහා සහභාගී වෙනවා. ඒ නිසා ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරන සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු ජනකොටස් වලට අයිති වෙන තරුණ තරුණියන් අතිවිශාල දැවැන්ත සහභාගිත්වයක් ඇතුව අපි ජාතික තරුණ සම්මේලනය පවත්වන්න කියන එක මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරන්න කැමතියි. ඒ වගේම අපි මේ සඳහා යොදාගෙන තියෙන තේමාව තමයි විසඳුමට ජවයක් කියන තේමාව. මේ වෙනුවෙන් පර්යේෂණ කරලා මේ වෙනුවෙන් සොයා බැලීම් කරලා ලෝකයේ විවිධ රටවල් වල ඒ ප්‍රශ්න වලට කොහොමද මුහුණ දීලා තියෙන්නේ කියන එක පිළිබඳව අධ්‍යයනය කරලා අපි අප්‍රේල් මාසේ දෙවෙනිදාට මේ රටේ සියලුම දිස්ත්‍රික්ක වල අපි කඳවුරු වල සියලුම බලමණ්ඩල වල ඒ ඉදිරිපත් කරපු ප්‍රශ්න විවිධාකාර වෙද්දි එක ප්‍රශ්නයක් විතරක් මුළු රටේම තරුණයන්ට දැනෙන ප්‍රධාන ප්‍රශ්නයක් වුණා. අන්න ඒ ප්‍රශ්නෙට විසඳුම අපි අප්‍රේල් මාසේ දෙවෙනිදාට රටට සහ ඒ වගේම ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයේ හැටියට අතිගරු ජනාධිපතිතුමාට ඒ විසඳුම ලබා දෙන්න බලාපොරොත්තු වෙනයි. විසඳුම ක්‍රියාත්මක කරන්න අපි ජනාධිපතිතුමාගේ සහයෝගය ආශිර්වාදය අරගෙන ඒ ක්‍රියාත්මක කරලා මේ රටේ තරුණයන්ට බලපාන දැවැන්තම ප්‍රශ්න වලට අපි විසඳුම් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි අපි මේ ජාතික මහා සම්මේලනේ අපි තේරුවේ විශේෂයෙන්ම විසඳුමට ජවයක් කියන තේමාව යටතේ අපි පවත්වන්නට.